දැන් මෙතන මේ අපි මේ අද මේකට මේ විවාදයට සහභාගී වෙනකොට වරායේ නගරය පිළිබඳව අපි ඇත්තටම මීට වඩා මහ විශාලම අර්බුදයකට බැරෑරුම් තත්වයකට මේ රට මුහුණ පාලා තියෙන තත්වයක තියෙන්නේ. අද ඇත්තටම මේක මේ තනිකරම කොවිඩ් රැල්ලෙන් මුළු ලෝකෙ විතරක් නෙවෙයි අපේ රට ඉතාමත්ම නරක තැනකට ඇවිල්ලා. අපි බලාපොරොත්තු වෙන හතරවෙනි රැල්ල ආරම්භයක් අපි දකිනවා මේ තත්ත්වය යටතේදී. වෛද්‍ය විශේෂඥයෝ කියන්නේ හතරවෙනි රැල්ල ආරම්භ වෙනවා කියලා. ඒක ඉතාමත්ම දරුණුයි. තමුන්නාසල දන්නවා ඊයේ මහාචාර්ය අග්‍රවාල් කියලා හිටියා ඉන්දියාවේ. ඔහු තමයි මේ කොවිඩ් පිළිබඳව ඉතාමත්ම දාර්ශනික මත පළ කරපු එක්කෙනා. ඒ වෛද්‍ය විශේෂඥයා එතුමා ඊයේ අභාව ප්‍රාප්ත වුණා. මුළු ඉන්දියාවම සැලිලා තියෙන්නේ මේ වෙනකොට. මොකද ඔහු තමයි මුළු මාධ්‍ය හරහා කොවිඩ් පිළිබඳව මුළු ඉන්දියාවම දැනුවත් කරේ, ලෝකෙම දැනුවත් කරපු පුද්ගලෙක්. ඔහුට වැළඳිලත් ඔහු දිනපතා ඔහුගේ වෛද්‍ය වාර්තා විශ්ලේෂණය කරමින් ඔහු කතා කරා. නමුත් එක දවසක් ඔහු කතා කරේ නැහැ. බලනකොට ඊට පස්සේ නද උදේ ඔහු අභාව ප්‍රාප්ත වුණා. ඒ නිසා ඒ ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය අද ලංකාවේ තිබෙනවා. ඒක ඉතාමත්ම භයානකයි. ඒකත් බ්‍රිතාන්‍ය ප්‍රභේදයත් ඉතාමත්ම භයානකයි. මෙන්න මෙවැනි තත්ත්වයක තමයි රජය ඒ ගැන කිසිදු කල්පනාවක් නැතුව මේ පාර්ලිමේන්තුව රැස් කරන්නේ. අපිට කියනවා මීටරයක් දුරින් වාඩි වෙලා ඉන්න කියලා. නමුත් පාර්ලිමේන්තුවේ අපි අඩියෙන් අඩියට වාඩි වෙනවා. මෙන්න මෙවැනි තත්ත්වයක අපි එන මේ වරාය නගර විවාදය. මං අහනවා මේකට තියෙන හදිසිය මොකද්ද? මේ වරාය නගරය හැදිලා අවසාන වෙන්නේ තව අවුරුදු 25කින්. මේක මුලින්ම මේ ව්‍යාපෘතිය ගේනකොට මම මහින්ද රාජපක්ෂ මේ තමල් ඇමතිතුමාලා වාසුදේව ඇමතිතුමාලාත් එක්ක මම හිටියේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ. අපි කැමති වුණා. මේකට අපි විරුද්ධ නැහැ. අපි එදා මේකට මේ වෙලා මේකේ ඉඩමේ අයිතිය ගේනකොට මම පැහැදිලි ප්‍රකාශයක් කරා. ශැංග්‍රිලා ඉඩමත් මේකත් පිළිබඳ හිටපු ඉඩම් අමාත්‍යවරයා විදියට මං කිව්වා මේකට අවුට්රයිඩ් දෙන්න එපා. එතකොට එතුමා කිව්වා පරණ පනත යටතේ ඉඩම් පනත යටතේ පුළුවන්. මෙතන ඉන්න ඇමතිවරුන්ට මතක ඇති මං කිව්වා ඒ පරණ පනත නෙවෙයි 2002 මම ගෙනාපු ඉඩම් ජාතික ප්‍රතිපත්ති යටතේදී කිසිම පුද්ගලික ආයතනයකට ඉඩමක් විකිණීමේ අයිතිය අපි තහනම් කරා එදා තිබුණු රජයෙන්. එතකොට දෙන්න පුළුවන් බදු මට්ටමේ විතරයි. එතකොට ඒ වෙනකොට ශැංග්‍රිලා එක නෙගෝෂියේට් කළා. අනිත් සමාගමත් එක්ක තිබුණ නෙගෝෂියේෂන් වෙනස් කරා බදු වලට. ඒ අනුව ඒගොල්ලෝ යන්න ගියා. ඊට පස්සේ මේ වරාය නගරේ ආපු වෙලාවෙත් ජනාධිපතිතුමා මගෙන් ඇහුවා රාජිත මොකද ඔයාගේ මතය කියලා. මං කිව්වා මේක අලුතෙන් ඇති වෙන භූමියක් නිසා මේ භූමිය සාගරයේ තියෙන්නේ. නමුත් සාගරයේ තිබුණත් සාගර නාවික සතුන් 200ක් යනකම් අපිට අයිතිය තියෙන නිසා ඒ භූමිය අපිටයි අයිති. හැබැයි මේකේ භූමියක් අලුතෙන් වෙනත් රටකින් ඇවිල්ලා හදන නිසා වෙනම නීතිමය උපදෙසුත් ගන්න මෙවැනි විශේෂ තත්ත්වයකදී නීතියේ වෙනසක් ඇති වෙනවාද කියලා බලන්නට කියලා. නමුත් ඒකත් මේක ඒ වෙනකොටත් කතා කරලා තිබුණේ ඉඩම් විකුණන්නට. මේ විදිහට අපි 2015 අපි අපේ දේශපාලන වෙනස් කරලා අපි යහපාලන රජය බිහි කරගත්තා. ඒ මහජන ඒකෙදී ඒ රජයේ යටතේදී මේ ව්‍යාපෘතිය එතනින් නවත්තලා මේ ව්‍යාපෘතිය අධ්‍යයනය කරන්න ගියා. ඇත්තටම එදා තිබුණ රජයේ ප්‍රතිපත්තිය තිබුණේ මේක ඉතාමත්ම නරකයි, මේකේ කොන්දේසිය එකින්ද මේක නවත්තන්න කියලා. මොකද සිවිල් සංවිධානවල විශාල බලපෑමක් තිබුණා. නමුත් මම ඒ කැබිනට් මණ්ඩලයේදීත් මම මහින්ද රාජපක්ෂ මේ කැබිනට් මණ්ඩලයේ තිබුණ ස්ථාවරයෙන් ප්‍රකාශ කරමින් මම දිගින් දිගටම තර්ක කරා මේ ව්‍යාපෘතිය ඉදිරියට යන්න ඕන කියලා. මම දිගටම අපේ අග්‍රාමාත්‍යවරයාත් එක්ක තර්ක කරා. තර්ක කළා කොච්චර හරි මාධ්‍ය වලින් මගෙන් ඇහුවා. මං කිව්වා නෑ, මේ වරාය නගරය තියෙනවා. මොකද නොයෙකුත් මාධ්‍යවල ගියා අගමැති මාධ්‍ය ඒකකයේ හරහා මේක ඉදිරියට යන්නේ නැහැ කියලා. මං කිව්වා යනවා. නමුත් පස්සේ කාලෙකදී අන්තිමට මේ වරාය නගරේ යන්න ඒ කරපු අධ්‍යයන සියලු ඒවායින් අවසානයේ තීන්දු කරගත්ත විශාල වෙනස්කම් ඇතුව. ඒ වෙනස්කම් මොනවාද? ඉදමේ අයිතිය තනිකර චීන සමාගමට දුන්න අයිතිය වෙනස් කරලා ඒක බදු ක්‍රමයකට ගෙනාවා. කළා භූමියේ අයිතිය අපි තියාගත්තා මේ රටේ.
ඒක තමයි පළවෙනි එක. දෙවෙනි එක කොමිසමේ තිබුණ බලය සම්පූර්ණයෙන්ම ඒගොල්ලන්ට තිබුණ බලය වෙනස් කළා අපි 50ට 50. අර අලිසබ්රි මහත්මයා කියන විදිහට 51කට ගෙනාවා. ඒ 51කට තිබුණ නැහැ අපිට ඒ වෙලාවේ. සම්පූර්ණ බලය තිබුණේ ඒගොල්ලන්ට මේක දුවන්න. අනිත් එක ඒ වගේ තිබුණ අහිතකර කොන්දේසි සියල්ල අයින් කරා. ඒ කියන්නේ ඒ වගේම දිගටම දිග්ගැහිලා තිබුණ ප්‍රශ්න වර්ගයක් තිබුණා. ඒව ඔක්කොම සියල්ලම විසඳගත්තා. ඒ වගේම මේකේ තිබුණ පාරිසරික ප්‍රශ්න. ඒව ටික විසඳගත්තා ඔක්කොම. අපිට වාසිසහගත විදියට. ඒ විදියට කාර් රේස් පදින ඒරියා තුන ඒව ඔක්කොම මහජන සුබ සාධනේ සඳහා. උද්‍යාන එතකොට මේ පාක්ස් ළමයින්ට සෙල්ලම් කරන පාක් මේ වගේ මහජන උපයෝගිතා ප්‍රදේශ බවට පත් කරගත්තා. මේ ඔක්කොටම චීන සමාගම එකඟුණා. මම අහන්නේ ඒකයි එහෙම එකඟත්වයක් තිබුණ ගිවිසුමක්. ඇයි ආපහු හැරිලා ගියේ? ඇයි ආපහු හැරිලා ගියේ? ඒගොල්ලෝ මේ ඔක්කොටම එකඟ වෙලා තිබුණේ පහුගිය කාලේ. මේ වගේ තත්වයකට. ඒ නිසා දැන් ජීඑල් පීරිස් මහත්මයා කියපු කතා මම අහගෙන එකට අලි සබරි මහත්මයා කියනවා අපේ 19 වෙනි සංශෝධනය කියනකොට 100 ගණන් ඔව් හරි. එදා රාත්‍රියේ 11:45 වෙනකම් මේ ගරු සභාවේ අපි වාද කරා. ඒක දේශපාලන කරුණ. නීතිමය කරුණ නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටිය මේකට සහායකය දෙන්න කොච්චර වෙනස්කම්ද? ඒකයි මේකයි සංසන්දනය කරන්නට බෑ. එතකොට මේකේ අපි මේ වරාය නගරයට අපේ ප්‍රතිපත්තිය තනි කරම එකඟයි. මං එදා ඉඳලම එකඟයි. 2012 විතර ඉඳලා මං එකඟයි. අදත් මං එකඟයි. මං බලයේ බෙදීමට මම 88 ඉඳලා එකඟයි. අපේ වාසුදේව ඇමතුමා දන්නවා අපි එකඟයි. අපි ඒ ප්‍රතිපත්ති වෙනස් කළා නෑ කොහෙ හිටියත් අපේ ප්‍රතිපත්ති එකමයි. එතකොට මේක අපේ අනිත් එක චීනය වාසු ඇමතුමත් එක මම 100%ක් එකඟ වෙනවා අපේ ඓතිහාසික මිතුරෙක්. චීනයයි ඉන්දියාවයි එක්ක අපේ තියෙන සම්බන්ධතාවය වෙනස් කරන්න බෑ. ඒක මේ කලාපයේ දේශපාලනය. මේ දෙගොල්ලම අපේ හොඳ මිතුරන් වශයෙන් තියාගන්නට ඕනේ. මේ ප්‍රතිපත්තිය හොඳටම ගෙනිච්ච නායකයා තමයි මේ ලංකාවේ නායිකාව තමයි ගරු සිරිමාව බණ්ඩාරනායක මැතිණිය. එතිමේ නේරු පවුලේ හොඳම මිතුරියක් වෙලා. කොච්චර හරි අන්තිමට රජීව් ගාන්ධි මිය ගිය වෙලාවේ ගාන්ධි මැතිණියට කිව්වා මට රැයට නිින්ද යන්නේ නැහැ කියලා ගරු බණ්ඩාරනායක මැතිණිය තමයි යව්වා ඉංග්‍රීසි පිරිත් පොත. එතකොට ගාන්ධි මැතිණිය මැරුණාට පස්සේ ඇවිල්ලා ඒ පරීක්ෂණ කරනකොට ඒගොල්ලෝ දැක්ක මේ පොත එයාගේ ඇඳේ එතනම කැබිනට් එක උඩ මේ පිරිත් පොත තමයි තිබුණේ. ඒ තරම් සම්බන්ධයක් තිබුණා මැතිණිය ඒ පවුලත් එක්ක. නමුත් ඒ කියන්නේ අනිත් පැත්තෙන් චූවෙල් නයි විදේශ ඇමතුමත් එක්ක දීර්ඝ සම්බන්ධයක් තිබුණා චීනෙත් එක්ක. ඉතින් මේ ප්‍රතිපත්තිය අපි ගෙනියන්න ඕනේ මොන ආණ්ඩුව ආවත්. Honorable Minister. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ Honorable Minister 2 more minutes. හැරෙන්නවත් මදිනේ. එතකොට දැන් මේකේ තියෙන්නේ ඇත්තටම මම අහනවා මේකට දීලා තියෙන බලතලයි වෙනම රාජ්‍යයකට දීන බලතලයි අතර මොකද්ද වෙනස කියලා. ඒක මට පහදලා දෙන්න. මොකද සුප්‍රීම උසාවියෙන් නොයෙකුත් සංශෝධන ගෙනල්ලා තියෙනවා. එහෙම ගෙනාවේ නැත්නම් මේක තනිකරම ෆෙඩරල් ප්‍රාන්තයක්. ෆෙඩරල් වලටත් එහා ගිය සංධිය. අර සෝවියට් යුනියන් එක වගේ. මේකට අඩුවට තියෙන්නේ ඒගොල්ලන්ගේ පොලිසියක් නැති එක විතරයි. අනිත් සියලුම බලතල තියෙන ප්‍රාන්තයකට. එතකොට මම අහනවා 13 වෙනි සංශෝධනයේදී ඉඩම් බලතල දුන්නොත් රට කැඩිලා යනවායි කියපු අපේ දේශප්‍රේමීන් මේ ගැන මොකද කියන්නේ? මේ ගැන මොකද කියන්නේ? 13 වෙනි බලතලේ ඉඩම් බලතල ගැන මේ තරම් පාරම් බාපු කට්ටිය මේ තරම් විරුද්ධ වුණ කට්ටිය අද ඇවිල්ලා කතා කරනවා මේකට සහයෝගය දෙන්න. එතකොට මේකේ 57ක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. 54ක් සංශෝධනය කරන්න පුළුවන්. මේ 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 පනත යටතේ. ආදායම් බදු, රේගු බදු, විනෝද බදු මේ ඔක්කොම ඒගොල්ලන්ට ඕන විදිහට ඒක සම්බන්ධ කරගත හැකි. අනිත් එක පළාත් සභාවකටවත් නැති ඉඩම් බලතල මේකට ලබා දීලා තිබෙනවා. එමනම් මේක වෙනම රාජ්‍යයක්. එතකොට ෆෙඩරල් රාජ්‍යයක වුණත් සංධීය රාජ්‍යක වුණත් මූල්‍ය ඒකකය එකයි. ඇමරිකාවේ හැම ප්‍රාන්තයේම හැම එකේම මූල්‍ය ඒකකය ඩොලර් එක. නමුත් ලංකාවේ රුපියල මේකේ මේ කොටසේ මූල්‍ය ඒකකය රුපියල්
රුපියල් නොවන ඕනම ඒකකයක්. එතකොට ඒකත් ඊටත් වඩා එහාට ගිහිලා තියෙනවා. ගරු ඒ වගේම වැටුප් ගෙවන්නෙත් වෙනමම ගරු ඇමතුම වෙනමම මම ඉවර කරනවා. මන්දිතුමා. එහෙනම් මේක කොහොමද එදා දෙමළ ඊළමට විරුද්ධ වුණ කට්ටිය දෙමළ මේ පොඩි පොඩි බලතල දෙනවයි කිව්වහම ඒක ඊළමක්කේ කියලා හඳුන්නමු කට්ටිය. අද කොහොමද මේකට සහයෝගය දෙන්නේ? මං හිතන්නේ අන්න එතන තමයි ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ ඉන්නේ. කාඩිනල් උන්නාන්සේලාද ඉන්නේ. අද විරෝධය ප්‍රකාශ කරන්නේ. එනිසා මම කියනවා මේක නවත්තන්න එපා. මේ 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 ව්‍යාපෘතිය හරි හොඳයි. මහින්ද රාජපක්ෂ මහත්මයා ආරම්භ කළා. අපේ රජයේ ඉදිරියට ගෙනිත්. මේ ඔක්කොම මේ මල්වට්ටියට ඔක්කොම අත ගහලා තියෙනවා. ඒකින්ද මේ කාගේවත් නෙමෙයි. එතකොට මම කියන්නේ මේක මීට වඩා අධ්‍යයනය කරලා මේක අද සම්මත කරයි කියලා මේකේ මේක ඉවර වෙනකොට තව අවුරුදු 25ක් තියෙනවා. එතකොට අපි මේ මුල් පේලිවල ඉන්න කී දෙනෙක් ඉඳී දන්නා මේක මේක යථාර්ථයයි. අලි සබ්‍රි මහත්තයා කිව්වා වගේ හිතානිද්ද වෙන එකක් නෙවෙයි. කොහොම සුන්දර විදියට. අවුරුදු 25යි. එතකොට එහෙම ව්‍යාපෘතියක් අපි ඇයි එක්කව් වෙලා ඔක්කොම පක්ෂ මේකට සම්මාදන් වුණ මනතක් නිසා අපි ඔක්කොම එක්කව් වෙලා එක දණකට වාඩි වෙලා මෙවැනි වැදගත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නට අපි එක්කව් වෙන්නේ කියලා මම ඉල්ලා සිටින්නේ. මම නවතිනවා.